ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාව සමග රැඳී සිටිද ඔබට අපි අපේක්ෂා කරනවා අද ඉදිරිපත් කිරීමට ග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් සැලකෙන රවි ග්‍රහය තමන්ගේ රාශිය වුණු සිංහ රාශියේ ස්වක්ෂේත්‍ර වෙනවා මේ අගෝස්තු මාසේ 16න් පස්සේ. එතකොට තමන්ගෙම රාශියට රවි ඇතුල් වුණහම බොහොම ශක්තිමත් විදිහට නිර්භීත විදිහට කටයුතු කරන්න පුළුවන් හැකියාවක් රවි ග්‍රහයට ඇති වෙනවා. හැබැයි මේ ඇති වෙන මේ හැකියාව නැත්තම් මේ බලපෑම මේෂ රාශියේ ඉඳන් මීන රාශිය දක්වා ඒ භාවයන්හි ගමන් කරද්දී කොහොමද ඔබට බලපවත්තන්නේ? ඒ කියන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් හිටියත් යම් යම් භාවයන්හි ගමන් කරද්දී ඒවා සුභඵල වගේම අසුභඵල උදා කිරීමටත් හේතු වෙනවා. ඒ නිසා අපි බලමු අන්තික රවි කියන්නේ තේජෝ ගුණයෙන් යුක්ත ග්‍රහය, රාජකාරක ග්‍රහය. අනිත් පැත්තෙන් බලද්දී බොහොම නිර්භීතව කටයුතු වලට එළඹෙන ග්‍රහය. සෝභා දහමත් එක්කලා අනුගත වෙලා බලද්දී රවි කියන්නේ ඉරට ඒ ඉරේ කිරණ නැත්නම් මේ රවිගේ කිරණ කොහොමද මේ පොළවට පෘථුවියට පතිත වෙන්නේ මොන ආකාර දෙක බලපවත්තන්නේ කියන එක අධ්‍යයනය කරන්න වෙනවා. මොකද මේෂ ලග්නය ඉඳලා මීන ලග්නය දක්වා මේ බලපෑම සිද්ධ වෙන නිසා මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරය දැන් මේ මේෂ රාශිය අයිති වෙන්නේ කුජට. කුජ කියන්නේ තේජෝ ගුණයෙන් යුක්ත ග්‍රහයෙක්. එතකොට මේෂ රාශියෙත් ඒ තේජෝ ගුණය පවතිනවා. එතකොට දැන් අපි අද කතා කරන මේ රවි ග්‍රහය සිංහ රාශි ගත වීම. මේ සිංහ රාශි ගත වීම සිද්ධ වෙන්නේ අගෝස්තු 16න් පස්සේ. දැන් මේෂ ලග්න හිමියන්ගේ නම් පස්වෙනි භාවයට තමයි එන්නේ. එතන මේ පස්වෙනි භාවයේ රවිට කොහොමද බලපවත්තන්නේ? පස්වෙනි නිවේදනයේ වෙන්නේ දරුව ඊට අමතරව ද්විතික අධ්‍යාපනයේ ඊළඟට පෙර පින් ගැන කතා කරනවා. එතන මේ කටයුතු සියල්ලත් එක්ක බලද්දී මේක තව මීට අමතරව රෝගවලට විවාහයේ හැම දෙයකටමත් යම් යම් බලපෑම් තියෙනවා. හැබැයි මෙතනදී නික ත්‍රිකෝණස්ථානය මේ රවි ක්‍රියන ග්‍රහයාට පස්වෙනි භාවයේ ඒ තරම්ම ගුණ යහපත් නැහැ. තමන්ගේ දූ දරුවා තමන් කියන දේවල් අහන්න නැතුව හිතුවක්කාර විදිහට ඉතා මුරණ්ඩු විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ලෙඩ දුක්වලට විශේෂයෙන්ම උෂ්ණාධික රෝගකාරක තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. මේ උෂ්ණාධික බව ආමාශගත රෝග වශයෙන් තමයි නිර්මාණය වෙන්නේ. හිතටත් කයටත් පීඩාවක් ඇති කරන කාලවකවානුව. එකක් දරුව නිසා වේදනාවට පත් වෙනවා, ඊට අමතරව තමන්ගේ රෝගකාරක තත්ත්වයන් නිසා වේදනාවට පත් වෙනවා. මේ සියල්ලට වඩා මේ ක්ෂණික කෝපය මතු වෙනවා. ඒ ක්ෂණික කෝපය තුළ තමන්ට ඉන්න තමන් දන්න සතුරන් මෙතෙක් කල් හැංගිලා හිටියානම් ඔවුන් ඉස්සරහට ඇවිල්ලා තමන්ට හිරිහැර කරන්න, තමන්ට අභියෝග කරන්න, තමන් එක්ක ගැටිලා තමන්ගේ නම කැළැල්ලෙන විදිහට කතා කරන්න, ඒ වගේ කියන්නේ ප්‍රබල විදිහට, ඒ කියන්නේ සතුරන් බලවත් වීමත් තමන් දුර්වල වීමත් සිද්ධ වෙන තැන ඉඳ වැඩි. ඊළඟට මේ තරඟ කටයුතු වලට මුහුණ දෙනවනම් ඒ තරඟ කටයුතු වලින් ජයග්‍රහණයක් ලබා ගැනීම ටිකක් අපහසු වෙනවා. මේ රවි ග්‍රහය අගෝස්තු 16 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා මේ 6 වෙනි භාවයේ ගමන් කරන කාලවකවාන. එනිසා ටිකක් කල්පනාකාරීව තමන් කරන කටයුතු වලට අනුගත වෙන්න වෙනවා. ඒකට හේතුව තමයි ඒ තරම් ගුණ යහපත් වාතාවරණයක් නිර්මාණය කිරීමට තරම් ඔබේ කේන්දරේ රවිපස්සෙන්නේ ගමන් කිරීම හේතු නොවන නිසා. වෘෂභ ලග්නයෙන් උත්පත්ති ලැබූ අයගේ කේන්දරේ අගෝස්තු 16න් පස්සේ රවි ග්‍රහය සිව්වෙනි භාවයට ගමන් කරනවා. ඇත්ත වශයෙන්ම වෘෂභ ලග්න හිමියන් ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. තමන් කරන කටයුතු වලින් වැඩිය හිතන්නේ බලන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා බුද්ධිය අවදි කරන්නේ නැතුව හිතුවක්කාර විදිහට වැඩ කරන්න ගත්තොත් තමා කරන කටයුතු නිසාම තමන් අවනම්බුවට, ලැජ්ජාවට, අවමානයට පත් වෙන්න පුළුවන්.
ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ රවි දිග්බල වෙන්නේ 10 වෙනි භාවයේනේ. හරියට මනසක 180කට ප්‍රතිවිරුද්ධ ස්ථානය තමයි සිව්වෙන් කියන්නේ. මේ 10 වෙනි භාවයේ රවි ග්‍රහය ගමන් කරද්දී එන්නේ ඇත්තටම රවි එතන නිකන් අර අපායට වැටෙනා වගේ පාතාලයට වැටෙනා වගේ වැඩක් වෙන්නේ. රවිට කිසිම බලයක් නැහැ එතන. රවිට මුකුත් කරන්න බෑ. ඉතින් එහෙම අවස්ථාවකදී ඒ කියන්නේ රවි ආයුධ නැතුව යුද්ධෙට ගියා වගේ. මෙතනදී මොකද කරන්න ඕනේ විෂ බලක් නෙහිමිය. තමන් අභියෝගාත්මක කටයුතු වලට මුහුණ නොදී සිටිය යුතු කාලවික වකවාන. ඊළඟට තමන් අවමානයට ලක් වේයයි කියලා හිතන කටයුතු නොකළ යුතු කාල සීමාව. විෂව ලග්න හිමියන් හුඟක් කල්පනාකාරීව වැඩ කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඔබට ඒ කියන්නේ යම් ආකාරයකින් තමන් හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය කරගෙන තියෙනවනම් ඒ නිර්මාණය කරගත්ත ප්‍රතිරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට නම් ඔබ ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. තමන්ගේ උත්පත්ති කේන්දරෙත් එක්ක ඒ ග්‍රහ පිහිටීම් දිහා බලලා, ඒ කියන්නේ හැමදාම හොඳ වෙන්නෙත් නැහැ, හැමදාම නරක වෙන්නෙත් නැහැ. ඒ කාල වකවානුවන් වලදී හැංගෙන්න ඕන තැන්වල හැංගෙන්න ඕනේ, සමාජයට ඉදිරිපත් වෙන්න ඕන තැන්වලදී ඉදිරිපත් වෙන්න ඕනේ. එනිසා වෘෂභ ලග්න හිමියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු නොකළොත් ඔබ අත්නෝමතික විදිහට වැඩ කරන්න ගත්තොත් විශේෂයෙන් සමාජීය කටයුතු, ඒ වගේම මේ උරුම හිමිකම්, ගෙවල් දොරවල්, ඒ වගේ දේවල් Tamanට ලැබෙන්න තියෙන ඉඩකඩම් දේපල වස්තුව ගැන ඌට අනවශ්‍ය විදිහට Tamanගේ අය සමග ගැටෙන්න ගත්තොත් නඩුහබ දක්වා ගමන් කරලා නීතියෙන් දඬුවම් ලබන්නත් පුළුවන්. ඒසා වෘෂභ ලග්න හිමියන් පරිස්සම් විය යුතුයි මේ කාලවකවාන. මිතුන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරේ රවි ග්‍රහය 3 වෙනි භාවයට ගෝචර වෙනවා. ඒ කියන්නේ 3 වෙනි භාවයේ සී ගමන ආරම්භ කරනවා අගෝස්තු 16න් පස්සේ සැප්තැම්බර් 16 දක්වා. නැත්නම් සැප්තැම්බර් 17 දක්වා. එතන මේ කාලවකවානුවේ ඇතුළත මේ 3 වෙනි රවි ගමන් කරද්දී මේ රාජ්‍යකාරක ග්‍රහය, ඊළඟ මේ ග්‍රහ මණ්ඩපියා වශයෙන් සලකන ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව මෙතන ගමන් කරන්නේ. තමන්ගේම රාශියම ගමන් කරද්දී මොන වගේ බලපෑමක් ඇති වෙයිද? මේ භාවය ගැන හිතලා බලද්දී තමන්ගේ බල පරාක්‍රමය, තමන්ගේ ක්‍රියා සූර භාවය, කඩිසර භාවය, ඊළඟට ධාරණ ශක්තිය, සහෝදරිය මේ සියල්ලම නිවේදනය කරන ස්ථානය. ඇත්ත වශයෙන්ම රවි තුන්වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව මේ ගමන් කරන කාලවකවානුව මිතුන ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. සිතට, කයට දෙකටම සැනසීම උදා කරන කාලය. ධනය ඇති යම් කිසි අඩුපාඩුවක් පිරිහීමක් තිබුණා නම් ඒ ධනය තමන්ට ලබා ගන්න පුළුවන් කාලවකවානුව. උසස් අයගෙන් උපකාර හම්බ වෙනවා. තමන් හිතුවේවත් නැති, හිතන්නේවත් නැති අය තමන් කරා ළඟා වෙන්න පටන් ගන්නවා. ලාභ ප්‍රයෝජන ලැබෙනවා. දැන් තමන් කිසියම්, දැන් අපි හිතමු රැකියාවක් කරන කෙනෙක් නම්, ඒ රැකියාව කරන එක්කෙනා තමන්ට දේ අයිතිම, තමන්ට නියමිතම සුදුසුම ස්ථානය නෙමෙයි නම් ලැබිලා තියෙන්නේ. ඒ නියමිත ස්ථානය ලබා ගන්න පුළුවන් පරිසරයක්, වාතාවරණයක් නිර්මාණය වෙන කාලවකවානුවක් තමයි මේ රවි ග්‍රහය මිතුන ලග්න හිමියන්ගේ 3 වෙනි භාවයේ ගමන් කරන මේ කාල සීමාව. ඒ නිසා මිතුන ලග්න හිමියන් මේක හරියට අධ්‍යයනය කරගෙන තමන්ගේ උත්පත්ති කේන්දරයේ රවි හිටියේ කොහොමද, ඊළඟ වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් මෙතන තියෙනවද, මේ අවස්ථාවේදී ගෝචර වෙලා ඉන්න, යෝග වෙලා ඉන්න අනිත් ග්‍රහයන් කවුද, ඒ සියල්ලම අධ්‍යයනය කරලා මේ අවස්ථාව තුළ තමන්ට වාසිදායක මට්ටම, වාසියක් බවටම පරිවර්තනය කරගන්න පුළුවන් විදිහට කටයුතු කරනවා නම් වඩා යහපත් වෙනවා. ඊළඟට සතුරන්ගෙන් ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඒ කියන්නේ සතුරන් පරාජය කරන්න පුළුවන්. වෙනදට වඩා ධෛර්යමත්, උනන්දුවෙන් තමන්ට වැඩ කරන තරම් හැකියාවක්, ඕනෑකමක්, ශක්තියක් නිර්මාණය වෙන කාලවකවානුව. කටක ලග්න හිමියන්ගේ කේන්දරේ 2 වෙනි භාවයේ හඳුන්වන්නේ ධනස්ථානය සහ කුටුම්බ සංරක්ෂණය කියලා. ඊට අමතරව මේ ඇස්, දත්, මුහුණ, ඒ වගේ දේවලුත් මෙතනින් නිවේදනය වෙනවා. අපි මේ ගැන කතා කළේ අද කටක ලග්නෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරේ මේ අගෝස්තු 16න් පස්සේ රවි ග්‍රහය 2 වෙනි භාවයට ඇතුල් වෙනවා. සාමාන්‍යයෙන් සිද්ධාන්ත වශයෙන්ම කියවන දෙයක් මේ 2 වෙනි භාවයේ රවිට ඒ තරම් ගුණ යහපත් තැනක් නෙමෙයි.
හැබැයි මෙතන මූල ත්‍රිකෝණ වෙලා බලවත් වෙලා මෙතෙන්ට එන්නේ. ඒ බලවත් වීම තුල ප්‍රබල බලපෑමක්, ප්‍රබල අයහපතක් උදා නොවුණත් ඒ තරම්ම සාර්ථකත්වයක් පින්නුම් කරන්නේ නැහැ. ඒ නිසා තැන්පත් ධනයක් තියෙනවා නම් ඒ ධනය විනාශ කරගන්න ආකාරයේ වැඩවලට අත තියන්න එපා. අපි හිතමු පොඩි මුදලක් හරි තියෙනවා නම් ඒක ඔබ තැන්පතුවක දාලා, බැංකුවක දාලා තැන්පත් කරගෙන ඔබට හිතෙනවා නම් මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා, මේ අවස්ථාවේදී ඒ මුදල අතට ගත්තොත් ඔබට ඒක සම්මුළුමනින්ම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වැඩි දියුණු කිරීමකට මේ අවස්ථාවේ මේ මාසයක වගේ කාල සීමාව තුළ පෙළඹෙන්න එපා. ඒක ඔබට අයහපතක් වෙන්න තියෙන ඉඩ වෙයි. ඊට අමතරව ඇස්වල යම් ආබාධයක් තියෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරලා වහාම ප්‍රතිකාර ලබා ගන්නවා නම් වඩා වැදගත්. මොකද මේ දෙවෙනි භාවයේ රවි ගමන් කරනවා, ඊළඟට ඔබ අෂ්ටමේ ඒරාෂ්ටකයකටත් මුහුණ දීලා තියෙන අවස්ථාවක්. එතකොට ඒ ඒරාෂ්ටක தත්ත්වයත් මෙතනදී බලපවත්වනවා. ටිකක් ওই විපත්තිදායක தත්ත්වයන්ට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට ගමන් බිමන් ප්‍රමාණයට වඩා වැඩි. ඒ එන සියලුම ගමන් බිමන් වලදී අත්‍යවශ්‍ය දේවල් විතරක් තෝරගෙන අනවශ්‍ය ගමන් බිමන් වලට යොමු වෙන්න එපා. මොකද අනතුරුදායක தත්ත්වය ප්‍රබල විදියට පෙන්වුම් කරන නිසා කටක ලග්න හිමියන් මේක හොඳින් අවබෝධ කරගන්න ඕන කාල සීමාවක්. ඔබ දැනට රෝගකාරක தත්ත්වයකට මුහුණ දීලා ඉන්නවනම් ඒ රෝගකාරක தත්ත්වය ගැන එහි தත්ත්වය පැහැදිලිව අවබෝධ කරගෙන ඒකට අනුකූලව ඔබේ කාලය ගත කළ යුතුයි. එතකොට ඒ ගැන අමතක කරලා ඒ ගැන නොසැලකිලිමත් විදිහට හිටියොත් ඔබට සුවපත් වීම ගැන ගැටලුවක් මතුවෙන්න පුළුවන්. සිංහ ලග්නේ ලග්නාධිපති ග්‍රහය රවි. එතකොට මේ ලග්නාධිපති රවි ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව ලග්නගත වීම සිංහ ලග්න හිමියන්ට එක පැත්තකින් යහපත උදා කිරීමටත්, එක පැත්තකින් අයහපත උදා කිරීමටත් හේතු වෙනවා. යහපත උදා කිරීමට හේතු වෙන්නේ තමන්ගේ පෞරුෂය, ආත්ම ගෞරවය, ඒ වගේ දේවල් බොහොම හොඳින් පවත්වාගෙන යන තරම් හැකියාවක්, උනන්දුවක් වගේම ආත්ම ශක්තියක් මතු කරනවා. තමන්ගේ වෘත්තීය කටයුතු බොහොම නිර්භීතව, උනන්දුවෙන්, අනිත් අය කළත් නැතත් තමන් කරනවා කියන හැඟීමෙන් වැඩ කරන්න පුළුවන්. ඒ නිසාම අනිත් අයගේ සහයෝගය වගේම තමන්ගේ ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට පත් වෙන්න හේතු වෙනවා. මෙතනදී දැඩි මමත්වය ඇතිවීම නිසාම තමන් ළඟ සිටින අය තමන්ට එරෙහි වෙන්න පුළුවන්. අන්න එතන තමයි සිංහ ලග්න හිමියන් පරිස්සම් වෙ යුත්තේ. මම නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ, මගෙන් පිට මුකුත් කරන්න බෑ, මගේ තීන්දු තීරණ විතරයි හරියන්නේ. ඒ තත්ත්වයට පත් නොවි මේ රවිගෙන් ලැබෙන ආකර්ෂණයේ බලයේ ශක්තිය බුද්ධිමත් විදිහට ආයෝජනය කළොත් ඔබට මෙතෙක් ජයග්‍රහණ කරන්න බැරි වෙච්ච දේවල් ජයග්‍රහණය කරගන්න පුළුවන් වේවි. තමාගෙන අදි තක්සේරුවක රැඳිලා කටයුතු නොකිරීමට සිංහ ලග්න හිමියන් වග බලා ගත යුතුයි. එහෙම නොවුනොත් ඔබට අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඔබගේ ලග්නාධිපති ග්‍රහයනේ. ඕනම කෙනෙක් තමන්ගේ ගෙදරට ආවට පස්සේ මේක මගේ ගෙදර මට ඕන විදිහට ජීවත් වෙනවා කියන හැඟීමක් එනවනේ. ඉතින් එවැනි මානසිකත්වයක්, ඒ කියන්නේ දැඩි මමත්වයක් ඇති කරගත්තොත්, ආඩම්බරකමක්, අහංකාරකමක් ඇති කරගත්තොත් එතනම විනාශයක් තියෙනවා කියන එක සිංහ ලග්න හිමියන් අවධාරණය කර යුතු කාරණය. මේ කාලයේ තමන්ගේ රැකියාව හොඳින් කරන්න පුළුවන්, ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ටිකක් උෂ්ණාධික ගතිය ශරීරයේ පෙන්නුම් කරන නිසා ආහාර පාන වලින් ප්‍රවේශම් වෙනවා නම් තවත් හොඳයි. 2024 අගෝස්තු 16 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා රවි ග්‍රහය ඔබේ කේන්දරයේ දොළොස්වෙනි භාවයට ගමන් කරනවා කන්‍යා ලග්න හිමියන්ට. මේ කන්‍යා ලග්න හිමියන්ගේ දොළොස්වෙනි භාවයේ ගමන් කරනවායි කියද්දී අපි දොළොස්වැන්න කියන්නේ මොකද්ද කියලා කතා කරන්න. මේ දොළොස්වැන්නෙන් කතා කරන්නේ ගොඩක් වියදම් පැත්ත, වයස්ථානෙ, ඊළඟ බන්ධනාගාර, රෝහල් සේවාව, මහජනතාව, ඊට අමතරව මෝක්ෂ ස්ථානය. ඒ කියන්නේ සියල්ල පිට වෙන. මෝක්ෂය කිව්වහම ඒකේ තියෙන ආධ්‍යාත්මික පැත්ත. එතන මේ ලෞකිකත්වයට වඩා ඒ පැත්තට යොමු වීමක් තියෙනවා. හැබැයි ලැබීමට වඩා අයවීම, වියදම් වීම තමයි කතා කරන්නේ.
මේ රවි වගේ ග්‍රහයෙක් මෙම ස්ථානයේ මෙම දොළොස්වැනි භාවයේ ගමන් කරද්දි ඔබ සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත තත්ත්වයකට පත් වෙලා හිටිය පුද්ගලයෙක් නම් ඒ තත්ත්වය ඔබට නැති නෑ. අපි කියන සියල්ල පිට වෙනවයි කියලා. ඒ තත්ත්වය ඔබට නැති වෙලා යන තියෙන ඉඩකඩ බොහොම වැඩි. හැබැයි ඔබගේ උප්පත්ති කේන්දරියත් බලන්න ඕනේ මොන වගේ තැනකද රවි ඉන්නේ කියලා. ඊට අමතරව මේ අනවශ්‍ය අවුල් වියවුල් කලකෝලාහල ඔබගේ ෂණික කෝපය මත ඔබගේ ඉක්මන්භාවය මත අන් අයට ගරු නොකිරීම නිසා අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන්. වෙනදට වඩා තමන් දැනට කොහොමටත් ඇවිදලා වැඩ කරන කෙනෙක් වුණත් වෙනදට වඩා ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට හිසේ අමාරු. බඩේ උස්නේ නිසා මොකද මේ 6 වෙනි භාවයේ කියන්නේ රෝගස්ථානයේ ඒක අංශක 180 වෙම පෙනී යනවා. අන්න එහි බලපෑමත් එක්ක ඊළඟට මෙතන රෝහල් සේවය ගැනත් කතා කරනවා. නිසා මේ බඩේ උෂ්ණත්වයෙන් ඇති වෙන රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ වැඩි හිටියන විශේෂයෙන් පිය පාර්ශවයේ අයට අපලදායක තත්ත්වයක් පියා සමග එකවහලයට ඉන්න බැරි තත්ත්වයක් වගේ පෙන්නුම් කරනවා. කන්‍යා ලග්න හිමියන්ට මේ රවි ග්‍රහය ගෝචර ගමනින් දොළොස් වැන්නේ ගමන් කරන කාල සීමාව තුළ. නිසා මේ කාල වකවානුව ඇතුළත ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා මිල මුදල් වියදම් කරන එක ඒ තරම්ම ගුණදායක නැහැ. මොකද ලාභ වලට වඩා පාඩු ලබන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවා නම් ඒකටත් මේ කාලවකවානුව එච්චර ගුණදායක නැහැ. ඒ නිසා ඒක තව ටිකක් තව මාසයක් විතර ප්‍රමාද කරනවා නම් තව වඩාත් යහපත්. මේ தත්ති තේරුම් අරගෙන හැංගීමට වඩා බුද්ධියට තැන දීලා කටයුතු කරන්න. එතකොට Taman දන්නේම නැතුව Tamanට හිරිහැරයක් කරදරයක් නැතුව මේ කාලය ගත කරන්න පුළුවන්. කුලා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරය අගෝස්තු 16 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා කාලවකවානුව ඇතුළත, ඒ කියන්නේ මාසික කාලයක් ඇතුළත රවි ග්‍රහය ගමන් කරන 11 වෙනි භාවයට. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ සිද්ධාන්තවල කියවිච්ච කාරණයක් තමයි මේ ඔය සුභ මුහූර්තෙහිම සකස් කරදී රවි ග්‍රහය 11 වෙනිදා තියලා සුභ මොහොතකින් මුහූර්තයක් සකස් කරන්න පුළුවන් නම් ඒක හුඟක් යහපත්. විශේෂයෙන් ඔය ගෙවල් හැදීමේදී එහෙම ඒක හොඳ සම්පත් නැකතකට අල්ලලා හැදුවොත් ලැබීම අතින් යහපත් වෙනවා කියලා. මොකද අයස්ථානියත් නේ. දැන් එතකොට මේ තුලා ලග්න හිමියන රවි ග්‍රහය 11 වෙනි ගමන් කරන මේ කාලයේ ඇතුළත හැම පැත්තෙම ලැබීම කියන තාර්ථිකේ ශක්තිමත් වෙන්න පුළුවන්. ඊළඟට අමතරව තෑගි බූග ලබන්න පුළුවන්. ඊළඟට තම තමා විසින් දැනට නිරත වෙලා ඉන්න කටයුතු වලින් ලබන්නා වූ ප්‍රතිඵල අනුව කාගෙත් ගෞරවයට නම්බුවට සැලකිල්ලට භාජනය වෙන්න පුළුවන්. අපි හිතමු අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න කෙනෙක් නම් තරඟ විභාගවලට ඉදිරිපත් වෙලා තිනන ඒ වගේ යහපත් ප්‍රතිඵල ලබා ගැනීම තුල තමන්ගේ කීර්තිය තමන්ගේ ගෞරවය වර්ධනය වෙන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපාර කටයුතු කරන අයට තමන්ගේ ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන ලබන්න, ඊළඟට තමන්ගේ ව්‍යාපාර වලට උදව් උපකාර කරන අය වෙනදට වඩා ඒ සඳහා පෙළඹවීමක් ඇති කරලා තමන්ව උනන්දු කරන තත්යකටපත් වෙන්න, රැකී රක්ෂාවල් කරන අයට උසස් සීම් අපේක්ෂා කරන නම් ඒ උසස් සීම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර දැමීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට, අන්න ඒ වගේ ඒ කියන්නේ යහපත් ආකාරයේ කටයුතු වලට සුදුසු කාලවකවානුවක් ඉදිරිය පෙනී යනවා. ඔබේ උත්පත්ති කේන්දරියත් මේ රවි ග්‍රහය කොතනද ඉන්නේ කියලා බලලා ඊළඟ මෙම භාවයට වෙනත් පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබෙන්නේ නැත්තම් සාර්ථක විදිහට තුලා ලග්න හිමියන්ට සිය කටයුතු මෙහෙවා ගන්න පුළුවන් කියන එක තමයි පෙනී යන්නේ. රවි ග්‍රහය ඔබේ කේන්දරේ 11 වෙනි භාවයේ ගමන් කරන මේ කාලවකවානුව. නිසා ඒ தත්ත්වය අවබෝධ කරගෙන තීරුම් අරගෙන කටයුතු කරන්න ඒ කටයුතු කිරීම ඇතුළත ඔබට ජයග්‍රහණ ලබන්න පුළුවන් වේවි. ඒ වගේම මේ තුලා ලග්නෙන් උත්පත්ති ලැබූ ඔබ වතු පිටි ගෙවල් දොරවල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා ඒ කටයුතු වල නිරත වෙලා ඉන්නවා නම් ඒ නිරත වෙලා ඉන්න අයට ඒ කටයුතු දියුණු කරගැනීමේ මාර්ග හඳුනා ගන්න පුළුවන්. ඊළඟ දැනට ගෙවල් දොරවල් නැතුව අනුගේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනවා නම් යම් කෙනෙක් Tamante කියලා නිවසක් හදා ගැනීමට හරි මිලදී ගැනීමට හරි සුදුසු විදිහේ වැඩපිළිවෙලක් හඳුනා ගන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ
රවි ග්‍රහයා ශක්ෂේත්‍ර බලයෙන් යුතුව දහ වෙන්නේ දිග් බලයේ ගමන් කිරීම ආරම්භ කරනවා අගෝස්තු 16න් පස්සේ. මේ දිග්බල වෙලා රවිග්‍රහය මෙතන ගමන් කරද්දී විශේෂයෙන් රැකියා කරන අයට ඒ සිය රැකියා කටයුතු දියුණු කර ගැනීමට, ඊළඟට ප්‍රධානීන්ගේ ප්‍රශංසාව ලැබීමට, තමන් එක්ක එකට වැඩ කරන අයගේ ගෙන් සහයෝගය ලබා ගැනීමට හැකි කාල සීමාව. එමෙන්ම අලුතෙන් රැකියාවල් අපේක්ෂා කරන අයට ඒ සඳහා ඉදිරිපත් වීමටත් සුදුසු කාලවකවානු. දිනපතාම කරගෙන ආපු කටයුතු ඒ තරම් සාර්ථකත්වයකට පත්ුනේ නැත්නම් මේ දවසෙන් පස්සේ ඒවා සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් ක්‍රමවේද හඳුනාගත හැකි කාලවකවානු. මේ හැම දෙයක්ම ඒ ආකාරයට යහපත් විදියට ඔබට ඉෂ්ට කර ගැනීමට නම් ඔබගේ කේන්දරයේ අනිත් ග්‍රහයන්ගේ බලපෑම සහ පිහිටීමත් අධ්‍යයනය කරන්න වෙනවා. ඒක අධ්‍යයනය කරලා යම් යම් අපල උපද්‍රව තියෙනවා නම් ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රතිකර්මත් කරගත්තට පස්සේ මේ රවි දහ වෙන්නේ ගෝචර වීමේදී ඇතිවෙන්නා වූ සුභවාදී පැත්ත තව ටිකක් උසස් කරගෙන දියුණු කරගෙන මේ කෙටි කාල සීමාවක් ඇතුළත හරි තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට තමන්ගේ ඉලක්ක කරා ගමන් කිරීමට අවස්ථාව උදා කරගන්න පුළුවන්. එනිසා උච්චික ලග්නෙන් උත්පත්ති ලැබුව අය විශේෂයෙන් රැකියාවල් කරන අය ඒ රැකියා කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට තමන් යම්කිසි ඒ රැකියාවේ බාර දූර කාර්යයක් බාර අරගෙන තියෙනවා නම් ඒ කාර්යභාරයේ ඉතාමත් ප්‍රතිඵලදායී විදිහට සාර්ථකව අවසන් කර ගැනීමටත් ඔබට අවස්ථාව උදා වේවි. ඊට අමතරව මහජන සේවයට කැප වෙච්ච කෙනෙක් නම් වෙනදට වැඩිය උනන්දුවෙන් මහජනතාවට සමීප වෙලා කටයුතු කිරීමේ ශක්තිය ඔබට උදා කරගන්න පුළුවන්. හැබැයි සතුරු බලපෑනුත් මේ මහජන කටයුතුවලදී මතුවෙනවයි කියන එකත් ඔබ අවබෝධ කරන්න ඕන. වඩාම වැදගත් වෙන්නේ වෘත්තීය කටයුතු සාර්ථකත්වයට. ධනු ලග්නයෙන් උත්පත්ති ලැබන අයට වගේම දැනට උත්පත්ති ලැබලා ඉන්න අයට මේ අගෝස්තු මාසේ 16 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා කාල සීමාව, මාසයක කාල සීමාව ඇතුළත රවි ග්‍රහයාගේ ගමන සිද්ධ වෙන්නේ ඔබේ කේන්දරයේ ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ 9 වෙනි භාවයේ. මේ 9 වෙනි භාවයේ රවි ගමන් කිරීම ගොඩක් යහපත උදා කිරීමට හේතු වෙන්නේ නැහැ, විශේෂයෙන්ම පියා සමග කටයුතු කිරීමේදී. ඊළඟට ශරීර සෞඛ්‍යයටත් ඒ තරම්ම ಗುಣදායක වෙන්නේ නැහැ. උදාසීන ගතියක් ඇති කරන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය අයහපත් මට්ටමකට පත් වෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඊළඟට මේ දැඩි කියන්නේ තමන්ගේ මතයම ක්‍රියාවේ යෙදවීමට දරන උත්සාහය නිසා, අන් අයගේ මතවලට ගෞරවයක් ඇති නොකිරීම නිසා මේ කාල වකවානුව ඇතුළත මෙතෙක් ඔබ ගොඩනගාගෙන තිබිච්ච කීර්ති නාමය අපකීර්තියක් බවට පත් කරගන්න පුළුවන්. එනිසා ධනු ලග්නයෙන් උත්පත්ති ලැබලා සිටින ඔබ ප්‍රධාන වශයෙන් ආදායමටත් එහෙම රැකියාවටත් ඒ සියල්ලටම වඩා තමන් නිර්මාණය කරගත්ත ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් අන් අයට සවන් දීම වැදගත් වෙනවා. හැබැයි එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ රවි ග්‍රහයා 9 වෙනි ගමන් කරද්දී. ඔබේ උත්පත්ති කේන්දරයේත් රවි අයහපත් විදිහට පිහිටලා තිබුණොත් ඔබ අපේක්ෂා කරන ඉලක්කගත අරමුණු ඒ විදිහටම සරසම්පූර්ණ කර ගැනීමට නොහැකි වෙනවා මේ රවි ගෝචර ගමන. ජයග්‍රාහී, ඒ කියන්නේ ඔබ යම්කිසි තරංග කටයුත්තකට මුහුණ දෙනවා නම් ඒ තරංග කටයුත්තෙන් ඔබ හිතන විදිහේ ජයග්‍රහණ ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට අනිත් අයගේ සහයෝගයෙන් යම් කටයුත්තක් කරන්න ඔබට සිද්ධ වෙලා තියෙනවනම් ඔබ කිසිම වෙලාවක ඒ අයගේ සහයෝගය ගන්නෙ නැතුව මට මගේ හැකියාව, මගේ දක්ෂතාවය, මගේ කැමැත්ත අනුව වැඩ කරන්න ඕනේ කියන හිතුවක්කාරී නිගමනවලට එළඹීම නිසා ඔබට සමාජය තුළ ඉතාම නරක නාමයක්, කැළලක් ඇති කරගන්න තියෙන ඉඩකඩ වැඩි. එනිසා ධනු ලග්න හිමියන් මේ මොහොතේදී මමත්වයෙන් වැඩ නොකර
පරාර්ථකාමීත්වයට යොමු වෙනවා නම් වඩා යහපත්. මකර ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබේ කේන්දරයේ මේ ඉතාමත් උෂ්ණාධික ග්‍රහයෙක්, ඒ වගේම තේජෝ ගුණයෙන් යුක්ත ග්‍රහයෙක් සක්ෂේත්‍ර බලයෙන් යුතුව අගෝස්තු මාසයේ 16 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 17 දක්වා, කියන්නේ අගෝස්තු 16ත් සැප්තැම්බර් 16ත් අතර කාලවකවානුව තුල ගමන් කරනවා සිංහ රාශියේ. මකර ලග්න හිමියන්ගේ සිංහ රාශිය වැටෙන්නේ අටවැන්නට. හිම බලද්දි මේ අටවෙනි භාවයේ ගමන් කරන්නේ. මේ අටවෙනි භාවයේ මේ වගේ ග්‍රහයේ ගමන් කරද්දී මකර ලග්න හිමියන්ට වැඩි වශයෙන්ම තමන්ගේ සෞඛ්‍ය ගැනත්, තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනත් හිතන්න වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මුල පුරා ගන්න බැරි මට්ටමක් ඇති වෙනවා. ලේ ධාතුව සම්බන්ධ රෝගකාරක තත්ත්වය, දැනටමත් ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම්, ලේ ධාතුව සම්බන්ධ වෙනත් රෝගකාරක තත්ත්වයන් මුණ දිලා තියෙන කෙනෙක් නම්, ඒ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා සුදුසු වෛද්‍ය උපදෙස් මත ඔබ ප්‍රතිකාර ලැබිය යුතුයි. එහෙම නැතුව නොසලකා හැරීම ඒ තරම් ගුණදායක වෙන්නේ නැහැ. අර්සස් වැනි රෝගාබාධ ඇති වෙන්න පුළුවන් ශරීරයේ තියෙන දැඩි උෂ්ණාධික බව නිසා. ඊළඟට ගින්දරත් එක්ක වැඩ කරන, විදුලියත් එක්ක වැඩ කරන, යන්ත්‍ර උපකරණ සමග වැඩ කරන කෙනෙක් නම් හදිසි අනතුරු ආපදා තත්ත්වයන්ට, අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ආරක්ෂිත ආවරණ පළඳින්නේ නැතුව, ඊළඟට ඒවා සුදුසු විදිහට රැකවරණයක් ලබා ගන්න පුළුවන්, තමන්ට තමන්ගේ රාජකාරියෙන් බාධාවක් නොවන දිරි, කියන්නේ තමන් කරන කටයුත්තෙන් බාධාවක්, හිරිහැරයක්, විපතක් නොවන විදිහට ඒ කටයුත්තට එළමෙනවා නම් ඔබට අනතුරක් නොවී බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී ඔය යන්ත්‍ර උපකරණත් එක්ක වැඩ කරන අය ඒ નિયમિત ආරක්ෂිත ඇඳුම් අඳින්නේ නැතුව කටයුතු කරනවා. එහෙම කටයුතු කිරීම තුළින් හිසට, ඇස්වලට, අත්වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් මකර ලග්නයෙන් උත්පත්ති ලැබලා ඉන්න ඔබ අටවෙනි භාවයේ මේ අගෝස්තු 16 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා රවි ග්‍රහය ගමන් කරන කාලවකවානුව තුල අවදානම් සහිත රාජකාරියක නම් ඔබ නිරත වෙලා තියෙන්නේ. ඒක අවදානම බවටම පත් වෙන විදිහට හැසිරෙන්න එපා, කටයුතු කරන්න එපා. තමගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න. එහෙම වැඩ කළොත් ඔබට හිරහැරයක්, විපතක් නොවී බේරෙන්න පුළුවන් වේවි. මතක ඇතුව තමන්ගේ කේන්දරයත් අධ්‍යයනය කරලම කටයුතු කරනවා නම් වඩා යහපත් වේ. හත්වෙනි භාවයේ රවි ග්‍රහයාගේ ගෝචර වීම සිද්ධ වෙනවා කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ 16න් පස්සේ. මේ හත්වෙනි භාවය හඳුන්වන්නේ කලත්‍රස්ථානය. කලත්‍රස්ථානය කියන්නේ මේ විවාහයට සම්බන්ධ ස්ථානය විදිහට. ඊළඟට හවුලේ කරන කටයුතු, හවුල් ගනුදෙනු, හවුල් ව්‍යාපාර, විනත් හවුලේ කරන කටයුතු. ඒත් දැන් විවාහය කියන්නේත් හවුලක්. මේ හවුල් වැඩගෙන තමයි මෙතන කතා කරන්නේ. මේ හවුලේ කරන වැඩවලට රවි ග්‍රහය ඒ තරම්ම නම් යහපතක් උදා කරන්නේ නැහැ. සිත්තැවුල් ඇති වෙන ආකාරයේ කටයුතු තමයි වැඩිපුර නිර්මාණය වෙන්නේ. ඒ නිසා කුම්භ ලග්න හිමියන් ටිකක් ආධ්‍යාත්මික ගුණේ යුක්ත රාශියක් විදිහට කුම්භ රාශිය හඳුන්වන්නේ අයිති සෙනසුරුට. මේ සෙනසුරු සමග රවි ග්‍රහයාගේ යම්කිසි අසමතුලිතභාවක් පෙන්නුම් කරන්නේ නැහැ. රවි කියන්නේ ග්‍රහ ලෝකේ පියා විදිහට හඳුන්වන, අනිත් පැත්තෙන් රාජකාරක ග්‍රහය. මේ රවි ග්‍රහය ඔබේ කේන්දරයේ හත්වෙනි භාවයේ ගමන් කරද්දී තමන්ගේ කලත්‍රයා කෙරෙහි වෙනදට වඩා අවධානය යොමු කරලා වැඩ කරනවා නම් ඉතා යහපත්. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැනත් වෙනදට වැඩි අවධානය යොමු කරනවා නම් හොඳයි. මොකද උෂ්ණාධික රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අක්මාවේ දෝෂ ඇති වෙන්න පුළුවන්, උදරාබාධ. එවැනි දේවල් බොහෝ දුරට සිද්ධ වෙන්නේ තමන්ගේ ආහාර රටාව අනුව. ඒ නිසා තමන්ට හිරිහැරයක්, කරදරයක් ඇති නොවන ආකාරයේ ආහාර රටාවකට ඔබ යොමු වෙනවා නම් වඩා වැදගත්. අනිත් පැත්තෙන් බලද්දි මේ යම් කටයුත්තකට අත ගහනවන, යම් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනවන, හොයන්නේ බලන්නේ නැතුව හැංගීම් බරව කටයුතු කරනවා නම් අමාරුවේ වැටෙන්නත් පුළුවන්, චෝදනාවලට ලක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර නොදැනුවත්කමින්
නොදන්නාකමින් තමන් අපහසුතාවයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවකම යම් කෙනෙකුට උදව් කරන්න හරි එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් ආරම්භ කරන්න හරි ඔබ හිතනවා නම් ඉතාමත් බුද්ධිමත් විදිහට තීන්දුව తీරන ගන්න, කල්පනා කරලා වැඩ කරන්න. ඊළඟට විශේෂයෙන් පවුලේ අය සමග වාද විවාද වලට පැටලෙන්න එපා. වැඩියෙන් සවන් දීලා අඩුවෙන් කතා කරලා මේ මාසේ ගත කරන්න පුළුවන් නම් කුම්භ ලග්න හිමියන්ට වඩා යහපත්. ඉතාම සුදුසුයි මේ කාලවකවානුව තුළ ආධ්‍යාත්මික කටයුතු වලට යොමු වෙනවා නම්. මීන ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයා 6 වෙනි භාවයට ගමන් කරනවා අගෝස්තු 16 ඉඳලා සැප්තැම්බර් 16 දක්වා කාලවකවානුව ඇතුළත. මේ කාලවකවානුව තුළ රවි ග්‍රහය 6 වෙනි ගමන් කිරීම සතුරු බලපෑම් අවම කර ගැනීමටත් වස්තු ලාභ ලැබීමටත් හේතු වෙනවා. තමන්ගේ උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් 90 තමයි මේ ප්‍රතිඵල හරි විදිහටම ලැබෙනවද නැද්ද කියලා තීන්දුව తీරන කරන්න වෙන්නේ. රැකී රක්ෂාවල යෙදিলা ඉන්න අයට ඒ තම තමන්ගේ රැකී රක්ෂා කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාවක් උදා වෙනවා. ඒ අවස්ථාවේදී තව කියන්න තියෙන වැදගත් දෙයක් තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය. තමන්ගේ ශරීර සෞඛ්‍ය ඒ තරම්ම යහපත් වෙන්නේ නැහැ. මොකද මේ උෂ්ණාධික ග්‍රහය මේ රෝගස්ථානයේ ගමන් කරන්නේ. ඒ නිසා උෂ්ණාධික රෝගවලට ඔබ ලක් වෙන්න පුළුවන්. ඔබ දැනටමත් එවැනි රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා නම් ඒ තත්ත්වයන් පාලනය කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. අලුත් හිතමිතුරන් හඳුනා ගැනීමට, ඥාතීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට මේ කාලවකවානුව හේතු වෙනවා. දැනට ඊරාස්ටික තත්ත්වයකටත් ඔබ මුහුණ දීලා ඉන්න අවස්ථාව. ඒ අවස්ථාවත් ගැන හිතලා කල්පනා කරලා කටයුතු කරනවා නම් වඩා යහපත්. ඒ වගේම තමන්ගේ හිතේ සතුට සමාදානේ ඇති කරගන්න පුළුවන් උපක්‍රමශීලීව වැඩ කිරීමේ හැකියාව මීන ලග්න හිමියන්ට මේ කාල වකවානුව තුලදී ඇති වෙනවයි කියන එක අපට අවසාන වශයෙන් පැහැදිලි කරන්න වෙනවා. හැබැයි තමන්ගේ උත්පත්ති කේන්දරයත් එක්කම මේක සංසන්දනය කරලා බලනවා නම් වඩා වැදගත්. ඒ අනුව දැන් මෙතනදී වෙනත් පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් වෙනවා නම් මේ කියන ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම නොලැබී යන්න තියෙන ඉඩ වැඩි. ඒ தත්ත්වය තේරුම් අරගෙන මීන ලග්න හිමියන් වැඩ කරන්න. එහෙම නොවුනොත් ඔබට ඔබ හිතන්නේ නැති විදිහේ ඔබ හිතන්නේ නැති බරපතල තත්ත්වයකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වේ. විශ්වකර්ම YouTube නාලිකාව හරහා අද අපි කතා කළේ රවි ග්‍රහය අගෝස්තු මාසයේ 16න් පස්සේ සිංහ රාශි ගතවීම පිළිබඳ. ඒ සිංහ රාශි ගතවීමේදී මේෂ ලග්නයේ ඉඳන් මීන ලග්නය දක්වා උත්පත්ති ලැබලා සිටින සාමාන්‍ය ජනතාවට මේක කොහොමද තම තමන්ගේ කේන්දරයේ ඒ භාවයන් නිගමන් කරද්දී බලපාන්නේ කියන එකයි අපි අද කතා කළේ. මේකේ හොඳ සහ නරක කොයි කාටක් තියෙනවා. ඊළඟට මේක කැරකෙන ලෝකයක්, මේක හතරස් ලෝකයක් නෙවෙයි. තවත් ග්‍රහ වස්තුන්ගේ බලපෑම් තියෙනවා. ඊළඟට තම තමන්ට වෙන වෙනම පෞද්ගලික කේන්දරයක් ඇති. ඒ කේන්දරයේ තියෙන ග්‍රහ පිහිටින් වලට අනුකූලව තමයි මේක ඔබ ගලප ගන්න ඕනේ. ඒ දිහා බලලා ඒ අනුව කටයුතු කරන්න, ගැළපෙන ආකාරයට සිය කටයුතු නිර්මාණය කරගන්න. මතක ඇතුව තමන්ගේ ශක්තිය තමා විසින් අවදි කරගන්න. අන් අයට ද්වේෂ නොකර මෛත්‍රී ගුණයෙන් කරුණා ගුණයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ අපල උපද්‍රව අවම කරගන්න පුළුවන් වෙනවා කියන එකත් අවසාන වශයෙන් සිහිපත් කරන්න කැමතියි. හොඳයි, යලිත් දවසක අපි මෙවැනි වීඩියෝකින් හමු වෙනකන් දැනට සමුගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.